ආයුබෝවන් අදත් ඔයාලා හැම දෙනෙක්ම යූත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ටොයෝටා CHR කියන්නේ මේ වෙනකොට මුළු ලෝකෙම ඉතාමත්ම ජනප්‍රිය වාහනයක්. 2016 මාකට් එකට හඳුන්වා දීමත් එක්කම ආසියාවේ, ඇමරිකාවේ, ජපානයේ, ලංකාවේ මුළු ලෝකෙම මේ වාහනය ගැන කතා කරන්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන්ම මේ වාහනේ තියෙන රැඩිකල් ඩිසයින් එක නිසා මිනිස්සු ගොඩක් මේ වාහනයට ආකර්ෂණය වෙනවා. ලංකාවේ ගොඩක් කොල්ලෝ කෙල්ලන්ගේ හිණයක් තමයි CHR එකක් ගන්න එක. ඉතින් විශේෂයෙන්ම 2017 දී මේ වාහනේ මාකට් එකට එනකොට ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තිබිච්ච Toyota Premier එක, Allion එක මේ වාහනවලට වඩා වැඩි ලස්සන ලුක් එකක්, අලුත් ටෙක්නොලොජි එකක්, අඩු ප්‍රයිස් එකක් මේ හැමදේත් එක්කම ලංකාවේ මාකට් එකෙත් මේ වාහනේ ගොඩක් ජනප්‍රිය වුණා. मार्केट के टाइप वैरी काले एक नए ने तामत में वाहने फर्स्ट जनरेशन ने के वितरण पर देख करने बोला हुए ने फेसलिफ्ट ना की पैक में वित्ती ना इतनी आधा प्योर्ट किया ने ने में वाहने अनागते दी एली देखी के ला बाला पर उत्तीन टोयोटा CHR सेकंड जनरेशन ने के ना पूंछी तोड़ तुरु की पैक जापानीज मैन्युफैक्चरर्स नाम में मैंने कोड ऑफिशियली Toyota CHR के सेकंड जनरेशन ने किन किस्म दे किया लेना है बे यूरोपीय डिजाइनर्स लाना में वाहने के ना कोड़ा कनावे के पालक लती है ना ඒවගේම Toyota CHR Prologue විදියට concept model එකක් මේගොල්ලෝ introduce කරලා තියෙනවා. First generation එකේ look එක ගැන අය කතා කරන්න දෙයක් නැහැනේ. ඒක අමුතු වෙනස්ම ගොඩක් ලස්සන design එකක්නේ. හැබැයි මේ concept model එකක් හිතාගන්න බැරි අමුතුම් විදිහේ ලස්සනක් තියෙන වාහනයක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. දැක්ක ගමන් ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම දෙපාරක් හැරලා බලනවා. ඒක නම් sure. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට Toyota company එකේ designs එච්චර ලස්සන නැහැ. CHR එකේ නෙමෙයි. අනික් වාහනවල යාල වාහනේ ලුක් එකට වඩා ප්‍රායෝගිකත්වය වාහනේ කල්පවැත්ම විශ්වාසනීයත්වය මෙන්න මේ දේවල් ගැන ගොඩක් හිතනවා සාපේක්ෂව Toyota වලට ආදරය කරන කෙනෙක්ට ඕනෑම Toyota design එකක් ලස්සන වෙන්න පුළුවන් ඒත් අපි ඇත්ත කතා කරොත් ඒ වගේ දෙයක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ ඒ වුණාට Toyota CHR ගැන ඊට වඩා වෙනස් වාහනයක් මොකද මේ වාහනේ ලුක් එක ගැන Toyota company ගොඩක් දේවල් සැලකිලිමත් වෙනවා ඒ නිසාම යාලා ගොඩක් ලොකු සේල්ස් වලටත් ගිහින් තියෙනවා. ෆස්ට් ජෙනරේෂන් Toyota CHR එකට තියෙන ලොකු චෝදනාවක් තමයි මේ වාහනේ පිටිපස්සේ ගමන් කරද්දී කැබින් එක ගොඩක් අඳුරේ. ඒ වගේම ඉඩ කඩේ යම්කිසි අපහසුතාවයක් දැනෙන බවට ගොඩක් අය චෝදනා කරනවා. ඉතින් මේ අලුත් වාහනේ ගොඩක් වෙලාවට ප්‍රායෝගිකත්වයට වඩා වාහනේ ලුක් එකට ලොකු තැනක් ලබා දීලා තියෙනවා. හැබැයි වාහනේ පිටිපස්සේ තියෙන අඳුර ගතිය නැති කරන්න Toyota සමාගම කටයුතු කරන බවට වාර්තා වෙනවා. ඔයාලට මතකයි නේද Toyota Prius එක ගැනත් අපි ළඟදී වීඩියෝ එකක් අරන් ආවා. ඒ වාහනේ තිබ්බට සමාන ලයිට් ඩිසයින් එකක් තමයි මේ වාහනේ දැක්කන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ෆ්‍රන්ට් ඩිසයින් එක හැමර් හෙඩ් මෝරෙක්ගේ හිසට සමානව තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ෆ්‍රන්ට් ඩිසයින් එක නම් ෆස්ට් ජෙනරේෂන් එකට වඩා සෑහෙන වෙනස්. හැබැයි රියර් ප්‍රොෆයිල් එක ගත්තොත් සාමාන්‍යයෙන් ෆස්ට් ජෙනරේෂන් එකට යම්තාක් දුරට සමානකම් දක්වනවා. Toyota company එකේ අලුත්ම ෆැමිලි එක තමයි BZ ෆැමිලි එක. ඉතින් මේ ෆැමිලි එකේම Toyota CHR එකත් ඉදිරියේදී මැනුෆැක්චර් කරයි කියලා ගොඩක් අය බලාපොරොත්තු වෙනවා. ඒකෙන් මේ වාහනේ ඉලෙක්ට්‍රික් මාදලියක් අනාගතයේදී අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ අලුත්ම Toyota CHR එක ගැන? පරණකට වඩා ලස්සනයි නේද? අපිට කමෙන්ට් කරන්න. මේ වාහනේ ගැන බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕන නම් අනිවාර්යයෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් Toyota CHR වලට ආදරය කරන යාළුවෙක් ඉන්නවා නම් එයාට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.